ஆயுபோவன் சுபசந்தியாவங்க. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. කබීර් සහ හලීම් යලි කැබිනට් අමාත්‍යදුරවල දියුරුම් දෙයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගෞරවනීය තීන්දුවකට එළඹෙන බව ජනපති කියයි. ඔබටත් ඔබේ ආත්ම ගෞරවය රැකෙන ගෞරවනීය තීන්දුවක් තමයි අපි ගන්න. වෙලිකන්ද මඩකලපුව මාර්ගයේ සිට වූ රියනුතරකින් 5 දිනකු මරුට 12 දිනකට තුවාල. මන්ද පෝෂණයෙන් දරුවෙකු මිය යෑමේ සිද්ධියට අදාළව නිලධාරීන් 5 දිනකගේ වැඩ තහනම් කිරීමට ඇමති නියෝග. වෛද්‍ය සාෆි ගැන පැමිණිලි කළ මවුරුන්ගේ පරීක්ෂණ කාසල් සහ දසොයිසාරෝහල් වෙත පහසුකම් සපයන්නේ සෞඛ්‍ය ලේකම්ට නියෝග. ගෙදර බොන බීමේක පොළොන්නරුව වැලිකන්ද මාර්ගයේ මනම්පිටිය කොලකනවාඩිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදු ඇත්තේ අදාළුවම 1:45ට පමණ. කොළඹ සිට කාතන්කුඩි දක්වා ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වූ අත්‍රැක්ටරයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ අත්‍රැක්ටරේ 21 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි. ඔවුන් දිමුලාගල විහාරස්ථානයේ පෙරහර නැරඹීමට ගොස් යලි නිවෙස් බලා පැමිණෙමින් සිටි පිරිසක්. වෑන් රථය අත්‍රැක්ටරේ පිටුපස ගැටීම හේතුවෙන් අත්‍රැක්ටරය මාර්ගයෙන් ඉවතට පැන පසෙක තිබූ විශාල ගසක වැදී කුඩා වෙළඳ සැලක ගැටී තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද බෝවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30, 32, 38 සහ 64 යන වයස්වල පසු වූ කාන්තාවන් සහ 32 වෙරිදි පිරිමි පුද්ගලයෙක්. ඔවුන් සිව් දෙනෙකු එකම පවුලේ ඥාතීන් බව අප වාර්තාකරුවන් සඳහන් කළා. අයියලා ගෙදර ගිහිල්ලා තමයි දිඹුලාගල ගිහිල්ලා තියෙන්නේ. ට්‍රිප් එකක් ගේනින් ගමන් තමයි මට ආරංචි වුණේ. පාන්දර 2ට විතර. අපිට අයි කවුසාවත් දකින්න. මුළුන් නම් අපි අක්කගේ ජීවිතේ නම් දෙන්නේ කියන්න පුතේ. අපිට ඉටි උච්චර ඔක්කොම කොටි කපල වෙන දුරුස් දෙනෙක් එකම දවසේ අපේ මුළු පවුලම ආගියස්ම ගියා. වෑන් රථයේ රියදුරට කිසිදු අනතුරක් සිදු වී නොමැති අතර ඔහු අතරංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන් තමන් මීට පෙර දැරූ කැබිනට් අමාත්‍යදුරයන්හි අද යළි දිවුරුම් දුන්නා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු අමාත්‍යවරුන් යළි අමාත්‍යදුර බහර නොගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දියුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති නිල නිවසේදී. කබීර් හෂීම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යදුරයේ යලිත් දියුරුම් දුන්නා. අබ්දුල් හලීම් මහතා දියුරුම් දුන්නේ තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යදුරයේ. ආණ්ඩුවේ සියලු මුස්ලිම් මන්ත්‍රීවරු තමන් දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ පසුගිය තුන්වැනිදායි. ඒ අනුව අමාත්‍යවරුන් සිව් දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සිය දුරයන්ගෙන් ඉල්ලා අසුනා. ඉන් දෙදිනකට පසු අස්කිරි මහවිහාරයට රැස් වූ ත්‍රෛනිකායික මහා සංඝරත්නය නැවත වගකීම් භාරගන්නයි ඉල්ලා අසු චෝදනා එල්ල නොවූ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළා. මෙවැනි වාතාවරණයක් තුළ ආණ්ඩුවේ සියලු මුස්ලිම් මන්ත්‍රීවරු ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක නිරත වුණා. එම සාකච්ඡාව අවසන් වුණේ පක්ෂ නායකයින්ගේ තීරණය අනුව නැවත දුරයන් බහර ගැනීමේ එකඟතාව මතයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් උපදෙස් මත කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරුන් තමන් පෙරදරූ අමාත්‍යදුර යලි බහර ගැනීමට තීරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයට ඇතිවෙන අභියෝග, ඒ වගේම මුස්ලිම් ප්‍රජාවට ඇතිවෙන අභියෝග කීපයක්
නතර කරන්නට අපි සමහර ආයට අමාරු තීන්දුව තීරණ කීපයක් ගන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි අපි ඇමතිකම් වලින් ඉවත් වුනේ. අපි කරපු දෙයින් මේ රටේ නැවත සියලුම ජාතීන්ට රටක් හැටියට නැගිටින්න පුළුවන් පසුබිමක් අපි හදලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සියලුම ආගමික නායකයන්ගේ ඉල්ලීම වගේම විශේෂම මගේ පක්ෂය මගේ ඡන්දදායකයෝ කරන ඉල්ලීම තමයි අද අපේ තීරණ වෙනස් කිරීමට බලපෑවේ. මේ අතර දුරවලින් ඉල්ලා අසු මුස්ලිම් අමාත්‍යවරුන්ට යලි එම දුර ලබා නොදෙන ලෙස ඉල්ලා දේශහිතයිශී ජාතික ව්‍යාපාරයේ සංවිධානක උද්ඝෝෂණයක් බතරමුල්ල සෙත්සිරිපා ඉදිරිපිටදී අද පැවැත්වුණා. බලෙන් අයින්දුනන් අයින්ද වෙච්ච විදියට ඉන්න දෙන්න. නැවතත් මැතිවරණයකින් මිනිසුන්ගේ කැමැත්තෙන් එන්න කියන්නේ. මිනිසුන්ගේ කැමැත්තක් නැහැ. මේ ඇවිල්ලා රවි කරුණානායක කරපු නාට්‍යයේ දෙවෙනි කොටස තුන්වෙනි කොටසත් එට අනිද්ද මෙයි. රටේ පරීක්ෂණ කටයුතු වලට බාධා කරනවාමයි මේ අය අනිවාර්යෙන්ම. ගරු ජනාධිපතිතුමනි, ඔබට අවස්ථාවක් තියෙනවා රිෂාඩ් බදුරුදීන් වහම අත්අඩංගු කරගන්න. මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙක් යලි දිවුරුම් දීම සම්බන්ධයෙන් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අදහස් පළ කළේ රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව උන්වහන්සේ සිදු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණි අවස්ථාවේදී. පෞපකී මැතුමාට කබීර් රෂින් අමාත්‍යවරුන් ලැජ්ජ නැතුව අමාත්‍යවරු බාරගත්තේ මොනක් කිනම් පදනමක් අනුවද? මහානායක හඳුල කිව්වද? එහෙම නැත්නම් අනිත් පුද්ගලයෙක් කිව්වද? කාට හරි කියලා කරවගත්තද? එහෙම නැත්නම් අගමැතුමාගේ තිර රචනයේ අනුව අවසාන භූමිකාව මේ විදිහට ලියවෙනවද කියන අපි දන්නේ නැහැ. යම් විදියකින් අමාත්‍ය ධූර මේ පුද්ගලයන්ට ගත්තොත් අපි මේ පය ගණන් දෙන කට උත්තර ගඟට කැපු ඉනි වගේ අපතේ යනවා. මේ අමාත්‍ය ධූර දීම ජනාධිපතිවරයාට විතින් අත්හිටවන්නට ඕන. මේ අතර මුස්ලිම් අමාත්‍යවරුන් යලි දුර බාර ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අද අදහස් පළ කළා. රිෂාඩ් බදුදීන් මැතිතුමා ආරක්ෂා කිරීම වෙනුවෙන් වැරද්දක් කරයි කියලා අපට සැකයක් ඇති වෙච්ච පුජ්‍යලයන් අපි චෝදනාවක් එල්ල කරාම සියලු දෙනාම වර්ග සභාවක් හැටියට එකතු වෙලා තියෙනවා. ඉතින් ආපහු ඇමතිකම් ගන්න එක එතුමන්ලගේ වැඩ. අපි කිව්වේ නෑ එතුමන්ලට ඇමතිකම් අයින් කරන්න කියලා. හැබැයි එතුමාලා වර්ග සභාවට එකතු වෙච්ච එක ගැන අපට තියෙනවා කනගාටුව. අවසේ පුවත ඇනීෂියා බැංකුවේ ඉතුරු කර අභිමානීය සපිරිතිලිනයක් ඔබත් ලබා ගන්න. ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් යළි අමාත්‍ය ධුරයන්ට පත්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. එම තොරතුරු ඇතුළත් මැති සභේ විශේෂාංගය දැන්. අමාත්‍ය තනතුර ඉවත් වෙලා පරීක්ෂණයට මාසයක් කාලයක් දෙනවා කියලා ඉටපු අමාත්‍ය කබි රසිම් ඇමතුමා මේ කියලා තියෙනවා. මට දැනගන්න ඕනේ එකම දෙයයි, මාසෙක කාලේ ඉවරද පරීක්ෂණ අවසන්ද? ඒකම අද ඇලර්ට් එකක් දැක්කා ආපහු නැවත දිවුරුම් දීලා තියෙනවා කියලා. ඉතින් අපිට දිවුරුම් දුන්නේ එකේ ප්‍රශ්නයක් නැහැ. අපිට එකම දේ දැනගන්න ඕනේ පරීක්ෂණේ ඉවරද, එහෙම නැත්නම් මාසෙක කාලේ ඉවරද කියන එක. ඉතින් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අවශ්‍යතාවයට යොමු කරන්න ඕනේ. ඇලර්ට් එනතරම හැමලෑම ගන්න මොනවත් අපිට අමාරුයි පාර්ලිමේන්තුව ගෙනියන්න. ඔව්. ඊයේ දිනේ පරිපූර්ණක ඇස්තමේන්තුවක් අරු සභානායකතුමා ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේදී ඒක ඉල්ලාස් කරගත්තා. ඉන් අනතුරුව සන්ධ්‍යා භාගයේදී නැවත එතුමා විසින් ඉල්ලාස් කර ගැනීම ඉල්ලාස් කර ගන්නවා කියලා ප්‍රකාශයක් කරා. සභානායකතුමාට හිතෙන වෙලාවට ඉදිරිපත් කරන්නත් මාධ්‍ය සහ මන්ත්‍රීවරු සහ ජනතාව නැති වෙලාවේ නැවත ඉදිරිපත් කරන්නත් සුදුසු නැහැ. ස්ථාවර නියෝගනෝ ඒ කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව පවතින අවස්ථාවක තමන් ඒක නැවත ඉදිරිපත් කරුවේ. කොහොමනත් ඒ අවස්ථාවේ ගැටලු කීපයක් තිබුණා එතන කියන්නේ සමහර මූලාසනය විසින් ඔබතුමාට නියෝගයක් සඳහා යොමු කරනු ලැබුවා. සභානායකතුමාම ඉදිරිපත් කළේ ඔබතුමාම ඉදිරිපත් කළා. ඔබතුමාම කියනවා දන්නේ නැහැ කියලා. සභානායකතුමාට විශේෂ බලයක් නැහැ. මේක ඇමතිවරයෙකුගේ ලියවිල්ලක් නෙමෙයි. මේක අමාත්‍යංශ ප්‍රකාශයක් නෙමෙයි. මේක සහමුලින්ම මුදල් කාර්ක සභාව වග කියන පාර්ලිමේන්තුවේ ඉතා ප්‍රධාන ලියවිල්ල. එවැන්නක් ඉදිරිපත් කරද්දිත් වගකීමක් තියෙනවනේ. ඉල්ලාස් කරගන්න දිත් වගකීමක් තිබෙනවා. ක්‍රමවේදයක් තිබෙනවා. මමත් විශ්වාස කරනවා චන්දිම ඉරක්කොඩි හිටපු නියෝජ කතානායකතුමෙක් වශයෙන් උත්පත් කරන කරුණ හරි කියලා. තාවර නියෝග වලින් බාධාවක් නැහැ මං කරපු වැඩේ කරන්නේ. නෑ ඊයේ මේක ගැටලුවක් තිබුණානේ. මේ වැරදිම හින්දානේ කැරෙක් කළේ. වෛද්‍ය සාෆි ශාබ්දීන් තෙරෙහිව මව්වරුන් විසින් ගොනු කර ඇති පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කොළඹ කාසල් රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමට අධිකරණයේ අනුමැතිය හිමි වී තිබෙනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළා.
අතරංගුවේ පසුවන වෛද්‍ය ශාෆි ශියබ්ඩීන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට අදත් පැමිණිලි පහක් ලැබී ඇති අතර මේ වන විට ඔහුට විරුද්ධව ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1016ක්. කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහමඩ් ශාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ මැයි මාස 27 වෙනිදා. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශ 758ක් සටහන් කරගෙන තිබෙනවා. ඊට අමතරව අත්අඩංගුවේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන වෛද්‍ය ශාෆි යන අයගේ ප්‍රකාශය අවස්ථා ගණනාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කර තිබෙනවා. මේ නඩුව කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ මේ මාසේ 27 වෙනිදා කැඳවීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා මේ සටහන් කරන ලද සියලුම ප්‍රකාශවල එක් එක් ප්‍රකාශයේ සාරාංශය බැගින් ගරු අධිකරණය වෙත එදිනට ඉදිරිපත් කරන්න. මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මේ පැමිණිලිකාරියන් මේ කාන්තාවන් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරමින් කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නියෝගයක් නිකුත් කළා. ඒ අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීගේ සභාපතිත්වයෙන් යුක්තව තවත් විශේෂඥ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සමාජිකත්වයෙන් යුක්තව විශේෂඥ පරීක්ෂණ කමිටුවක් ගරු අධිකරණ නියෝගයේ මත දැනටමත් ස්ථාපිත කර තිබෙනවා. මේ අදාළ කාන්තාවන් මේ විශේෂඥ මණ්ඩලය විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමට නියමිතව තිබෙන්නේ කොළඹ කාසල් රෝහලේදී සහ කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී. ඒ අනුව මේ පරීක්ෂණවලට අවශ්‍ය සියලුම උපකරණ සහ මෙවලම්වල යම් ඌනතාවයක් තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බලා ඒ අදාළ රෝහල් දෙකට පරීක්ෂණ කමිටුව සඳහා ඒ අවශ්‍ය උපකරණ ඒ සියලු පහසුකම් සපයන ලෙසට ගරු අධිකරණයේ විසින් අධිකරණ නියෝගයක් නිකුත් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත. 2012 වසරේ පැවති ජන සංගණනයට අනුව සිංහල ජාතිය ලොව වඳබෙමින් පවතින ජාතියක් බව නිල වශයෙන් හෙළි වී ඇතැයි පිවිතුරු හෙළුරුමේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ එම සංගණනයට අනුව මුස්ලිම් ජනගහනයේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ මේ දවස්වල බොහෝ කටකතා පැතිරෙනවා. මේ පදනම් විරහිත කතා වෙනුවට ඇත්ත අපි සොයාගත යුතුයි කියලා අපි කල්පනා කරා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අවසන් වරට පවත්වපු සංගන්නේ වාර්තාව 2012 වාර්තාවේ ළමා ජනගහනයේ ජනවාර්ගික සංයුතිය දක්වලා නැහැ. මේ තියෙන්නේ මම අධ්‍යක්ෂක ජෙනරාල්වරියට යවපු ලිපිය. මේ තියෙන්නේ මට එවුව පිළිතුර. කටකතා නෙවෙයි, රජයේ නිල ලේඛන ඇසුරෙන් හදාගත්ත දෙයක්. එතකොට 2012 දී සමස්ත ජනගහනයෙන් 75% සිංහල, 11% ලංකා දෙමළ, 4% ඉන්දියානු දෙමළ, 9% මුස්ලිම්. ඒ වසරේදීම ළමා ජනගහන 71% සිංහල, 12% ලංකා දෙමළ, 5% ඉන්දියානු දෙමළ, 12% මුස්ලිම්. සමස්ත ජනගහනයට සාපේක්ෂව සිංහල පමණක් 4%කින් පහත වැටලා තියෙනවා. මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන. ඒක බරපතල වර්ධනයක්. වයස් අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩයේදී සිංහල ජනගහනයේ වර්ධනය 0.05% පමණයි. මුස්ලිම් ජනගහනයේ වර්ධනය 1.14%. ඒ කියන්නේ සිංහල ජනගහනය වගේ තුන් ගුණයකින් මුස්ලිම් ජනගහනය වර්ධනය වෙමින් තිබෙනවා කියන එක තමයි 2012 වෙන විට ශ්‍රී ලංකාවේ වාර්තා වී තිබෙන්නේ. නිදහසින් පසු ප්‍රථම වතාවටයි ළමා ජනගහනයේ සිංහල ප්‍රතිශතයේ අඩුවීමක් වාර්තා කරන්නේ. 2012 ජනසංගන්න වාර්තා අනුව සිංහල ජාතිය වඳවෙමින් පවතින ජාතියක් බව මේ වෙන විට නිල වශයෙන් තහවුරු වී තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ කනිෂ්ක රජතුමන් මීට වසර 1600කට කලින් ඉදිකල බාමියන් බුදු පිළිම වලට අත් වූ ඉරණම අවුකන බුදු පිළිමයට අත් වෙනාට අපි බියෙන් පසු වෙන නිසායි අපි මේ ගැන ජාතියේ අවධානය යොමු කරන්න තීරණය කළේ. ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයක් ලෙස ගෞරවනීය තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරයන්ගේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පැවැත්තුණා. පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේදී කාන්තා පෙරමුණේ සක්‍රීය දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබා ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ජනාධිපති වරලේ මේ අවුරුද්දේ අවසානයේ තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම ඔබට මම දෙන පණිවිඩය තමයි පක්ෂයත් ඔබත් කිසි කෙනෙක්
අතරමං වෙන්නේ නැති ඔබටත් ඔබේ ආත්ම ගෞරවයේ රැකෙන ගෞරවනීය තීන්දුවක් තමයි අපි ගන්නෙ. පාර්ලිමේන්තු කණ්ඩායමක් ඉන්නවා, පළාත් සභාවල අපේ ඉන්නවා, ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරු අපේ විශාල සංඛ්‍යාවක් ඉන්න ඔක්කොම ගත්තාම මුළු ශක්තිමත් බලවේගයක් ගොඩනගන්න නායකත්වයේ ගන්න පුළුවන් මහා ප්‍රබල අවියක්, ප්‍රබල ශක්තියක් ඔබටත් රටටත් පක්ෂයටත් හොඳක් වෙන තීන්දුවක තමයි අපි ඉන්නේ. ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙල එකයි අපි ඉන්නේ. ඒක බොහොම පැහැදිලිව තේරුම් ගන්න. කවුරුන් කෙසේ කුමන විදිහට මාව විවේචනය කළාද? මේ රට තුල මං ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා තියෙනවා බොහොම පැහැදිලිව. ඒක තමයි ලොකුම ජයග්‍රහණය. ඔය මාධ්‍යෙන් ගහන්නේත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙන නිදහස් අයිතිය නිසා. 2015 ජනවාරියට මගේ මැතිවරණ ප්‍රකාශනයේ මම කරපු ප්‍රධාන දේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම. ඒක කළා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් වන ලෙස කාන්තා නියෝජිතවරයන් මෙහිදී යෝජනාවක් සම්මත කරගත් බව පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා. එය ඒකච්ඡන්දයෙන් කාන්තාව අනුමත කරනු ලැබුණා. අද ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා තුන්කොන් සටනකට යන්නේ නැහැ කියන කාරණාව. කොහොට්ටුවෙන් නෙමෙයි, එතුමාට කිසිම පක්ෂෙන් ඉල්ලන්න බෑ කියලා මම අදත් විශ්වාස කරනවා. මොකද එතුමා යුත්ත පුරවැසිභාවය තියෙන කෙනෙක්. ඇමරිකාව මගේ පුරවැසිභාවය අයින් කරගත්ත කියන ලියුමක් දැන් දීලා තියෙනවා. මෙන්න ලියුම, දැන් මම සුදුස්සෙක් කියලා කිව්වොත් අපිට ඔය ගැන හිතන්න පුළුවන්. එහෙම නැතුව අපි ඔය ගැන කල්පනා කරන එකේ වචන කතා කරන කිසිම තේරුමක් නැහැ. නමුත් අපි තාමත් පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැතුව එක්සත් ජාතික පක්ෂ හිතනවා නම් ඒගොල්ලන්ට තනින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ටත් බෑ. ඒ වගේම කොහොට්ටුව හිතනවා නම් ඒගොල්ලන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒකත් බෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති මැතිවරණයේදී තීරණාත්මක බලවේගය වෙනවා. ආණ්ඩුව වැඩ කරන්නේ මෙරටටද පිටරටටද යන්න ගැටලුවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගොතටුව නවනගරයේ පැවති උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නවීකරණය කෙරුණු සභාගාර්භය විවෘත කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආණ්ඩුව කරපු වැඩ දිහා බැලුවම ආණ්ඩුව කාටද වැඩ කරන්න කියලා මිනිසුන්ට අවබෝධයක් තිබුණා. අද සමහර වෙලාවට අපි හිතනවා මේ රටේ මිනිසුන්ටද මේ වැඩ කරන්නේ, එහෙම නැත්නම් පිටරට මිනිසුන්ගේ වුමනාවක්ද මේ හිටුණා. දැන් අද පාර්ලිමේන්තුවේ උපදේශකයෙකුට සල්ලි ගෙවන්නේ ඇමරිකානු සංවිධානයක් විසින්. ඒක විතරක් නෙවෙයි, තව ඒ වගේ ආයතන කීපයකම පිටරටින් සල්ලි ගෙවන නිලධාරීන් ඉන්නවා. එහෙනම් මේ රට පාලනය වෙන්නේ කාගෙන්ද කියන එක ගැන අපිට අද සැකයක් තියෙනවා. ආණ්ඩුව තුල සම්පත් අපි වැඩි කරා. ඔළුව රාය නගරය සත පහක්වත් අපිට වියදම් වුණේ නැහැ. අපි කරේ උන්ට කිව්වා මේ නගරය හදලා දෙන්න. ඒ වෙනුවට අපි නගරෙන් නගර කීපයක් දෙන්නා. මොකද දැන් මුළු ඔක්කොම මට බැනලා මේක විකා අකර 450ම අවුරුදු 200කට බදු දුන්නා. ඉතින් අපි ඔක්කොම ඉන්නෝනේ අවුරුදු 200ක් යනකම්. අද මම දැක්ක පත්තරේ තම කනගාටුදායක සිද්ධියක්. දරුවෙක් මේ යනවා කුසගින්. අපි යවුවද මේක අපේ කාලේ. අද මිනිසුන්ට කන්න නැහැ, අතේ සල්ලි නැහැ. හැබැයි කතාව මහා ලොකු කතාව. පලි ගැනීම හැර මේ අවුරුදු 4 පලිගත්ත හැර වෙන දෙයක් කරන්න හම්බුනේ නැහැ. සියලු නායක එකතු වෙලා පලිගන්න ගියාම නායක ඔක්කොම එකතුයි. වැඩක් කරන්න ගියාම තමයි ඔක්කොම හැප්පෙන්නේ, පැටලෙන්නේ. පසුගිය දා ඇති වෙච්ච සිද්ධිය. ඒක ඇති නොවේ යුතු සිද්ධිය. මේ රජයේ දුර්වලකම නිසා ඇති වෙන මෙවැනි තත්ත්වයක් යටතේ තමයි අද රටට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. ඒ ශක්තිමත් නායකත්වය තුළින් තමයි හැම ජාතියකටම බයක් නැතුව ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ සම්මේලනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මාත්‍රාධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මේ අදහස් පළ කළා. දේශාධාර යයි කියා ගන්න නමින් පාර්ලිමේන්තුවට මිටි ඉස්සෙල්ලත් එකවරක් අපේ ආණ්ඩු කාලෙත් ඇතුල් වෙන්න හැදුවා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකට විරුද්ධ වෙලා, ආණ්ඩුවත් විරුද්ධ වෙලා ඒක හරි ගියේ නැහැ. මේ ආණ්ඩුවට පස්සේ හැම එකක්ම විදේශකරණය කරනවා වගේ හැම මේ පාර්ලිමේන්තුවත් විදේශකරණය කරන්න කතානායකතුමා හරහා මේ විදේශ උපදෙස් ගන්න
ගන්න කියලා ඇමරිකාවෙන් පඩි ලබන ආයතනයකින් පාර්ලිමේන්තුවේ කටයුතු වලට මැදිහත් වෙලා තියෙන මේක රටේ ස්වෛරී භාවයට ස්වාධීනත්වයට විශේෂයෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට ලොකු හානියක්. ජනාධිපති අපේක්ෂේ ඔබතුමාද? නෑ නෑ මම හිතන්නේ අපේ පක්ෂ සම්මේලනයේදී නම් කරයි මහින්ද ජනාධිපතිතුමා විසින්. ඉන්න ජනාධිපතිතුමාට තියෙන හොඳයි හොඳයි ඕනේ කියලා ඉදිරිපත් වෙන්නේ කියලා ඒකනේ චන්ද කියන්නේ. බමුණු කුලයේ පුද්ගලයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායකත්වය විනාශ කිරීමේ උත්සාහයක නිරත වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතා පවසනවා. මේ අදහස් පළ වූයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවෙක් මිය යාම ප්‍රධාන හේතුව පෝෂ්‍යදායි ආහාර නොලැබීම. මේ අපේ රජයේ කාලේ සමෘද්ධිය ලබා දෙන්න කටයුතු කරපු පවුලක්. ඒක මේ ආණ්ඩුවෙන් ඉවත් කෙරුවා. දැන් ලක්ෂ 5කට සමෘද්ධිය දෙනවයි කියලා. මේ අවස්ථාවේවත් මේ පවුලේ ගැන අවධානය රජයට යොමු වුණේ නැහැ. ඒ වගේම ලක්ෂ 5කට සමෘද්ධිය දෙනවයි කියලා. සමෘද්ධියට පත් උනේ කවුද? මේ රජයේ වගකිව යුතු ඇමතිවරේ. එතුමාගේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තමයි අර සමෘද්ධි ටී-ෂර්ට් එක නිෂ්පාදනය කරේ. ඒකට ගෙවාපු මුදල රුපියල් කෝටි 7000. ඒ වගේම උත්සව සඳහා කරන වියදම රුපියල් ලක්ෂ 3000ක්. ඊයේ ඉඳලා ආපහු ඇවිල්ලා තියෙනවා ලිච්ඡවි පාලනය ගැන. සමගියෙන් එකතු වෙලා සමගියෙන් ගසාගෙන කාලා සමගියෙන් මේ කට විනාශ කරලා අසමගිය ඇති කරලා උන් මරා ගන්න තැනට පත් වෙලා තියෙනවා. බමුණු කුලේ එකෙක් ඇවිල්ලා ලිච්ඡවි පාලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රිංගලා තියෙනවා. රිංගලා ඉවරලා කුටු කුටු ගාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කරන්න සූදානම් වෙලා නායකයත් විනාශ කරන්න සූදානම් කරලා තියෙනවා. මහම්මන්තර වරාය හදනකොට ගලක් තියෙනවා කියලා ඊළඟට අපේ පක්ෂයට ආවට පස්සේ ගලක් නැtei කියලා කියපු උදවිය කරපු ප්‍රකාශයන් පිළිබඳව. ඔහොට්ටු නැත්තම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂය අරමුණ සාක්ෂි ඒ කාර්යභාරය අපි බලා ගන්න. ඒ නිසා මේ විදියට දිගින් දිගට ගහන්න ඒකල ඉවරලා අපිට අපි ළඟට ඇවිල්ලා ඉඳගෙන කතා කරන්න කරන්න පුළුවන් කමක් නැහැ. කලාකාරයෙක් වෙන්න පුළුවන්, සින්දු ගායනා කරන කෙනෙක් වෙන්න පුළුවන්, මෛරැලිය වෙලාවේදී දවුල ගහන එකක් දන්නවා, තම්මැට්ටම ගහන එකක් දන්නවා, උඩැක්කිය ගහන එකක් දන්නවා, පෙරහැරටත් ගහන්න පුළුවන්, දේවලටත් ගහන්න පුළුවන්. ඒ වගේ කතා වෙනස් කරලා කතා කරන කෙනෙක්ගෙන් ශ්‍රී ලංකා අදහස් පක්ෂේ බේර ගන්න කියලා ශ්‍රී ලංකා අදහස් පක්ෂේ යම් කෙනෙක් පුල්ටක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් එයාගෙන් මම ඉල්ලීමක් කරනවා. මේ අතර පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද දයසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් අදහස් පළ වුණා. දයසිරි ජයසේකර මැතිතුමා කියලා තියෙනවා රාජපක්ෂවරු ආණ්ඩුව පිහිටෙව්වොත් ඇමතිකම් පට්ටක් රාජපක්ෂලට දෙන්න. එතුමාට අමතක වෙලා තියෙනවා UNP එතුමා මහ ඇමතිකම ඉල්ලන්න එනකොට අපේ ආණ්ඩුව කොහොමද තිබුණේ කියලා. එතකොටත් මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා, චමල් රාජපක්ෂ කථානායකවරයා, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්, බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, සසින් ජයත්‍රපක්ෂ මහ ඇමති. එතකොට මේ ටික දන්නේ නැතුව දෙදා මහ ඇමතිකම ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා රාජයට පත් වුණාම මම ඉස්සරහ පිට කිව්වා මොනවා වුණත් අපි මහින්ද රාජපක්ෂව අතහැරලා යන්නේ නැtei කියලා. හැබැයි ඇමති කෑල්ලක් හම්බෙච්ච ගමන් දැන් ලේකම්කම හම්බුණා. මේ ඔක්කොම අමතක වුණා. අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ එකතු වෙලා කටයුතු කරන්න. ඒ දීගේ කඩන්න කටයුතු කරනවා නම් අපි ඒකෙන් බොහොම කනගාටු වෙනවා. එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කිරීමට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ අනෙකුත් නියෝජිතයින්ට ආසන සංවිධායක දුර ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අද පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී. මෙම රැස්වීමේ අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයින් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පරස්පර අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රණවි වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර එහිදී යෝජනා වී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේදී සහාය පළ කිරීමට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතුළු සෙසු පක්ෂ නියෝජිතයින්ටද එම පෙරමුණේ ආසන සංවිධායක දුර පිරිනැමීමටයි. එදී පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත විජයමුනි සොයිසා මහතාට කටාන ආසන සංවිධායක දුරය සහ ජාතික හෙළුරුමේ මහලේකම් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට මහරගම ආසන සංවිධායක දුරය ලබා දීමට යෝජනා වී ඇති අතර ඇතමුන් ඊට විරුද්ධත්වය පළ කර ඇති බවද වාර්තා වුණා. මේ අතර දැනට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ඌව පළාත් සභා මන්ත්‍රි තිස්ස කුට්ටියාරච්චි මහතාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමටද මෙම රැස්වීමේදී තීරණය කර තිබෙනවා. රැස්වීමට එක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ චෝදනා තුනකට අදාළව පැවති විනය පරීක්ෂණයෙන් තිස්ස කුට්ටියාරච්චි මහතා වැරදිකරු වී ඇති බවයි.
පැය දෙකකට වැඩි කාලයක් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ අනතුරුව එහි නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. ඔබතුමාලා කොහොමද ජනාධිපතිවරණ සූදානම් වෙන්නේ? ඒකාබද්ධවද යන්නේ? අපි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. අනිත් පක්ෂවලටත් එකග වෙන්න පුළුවන් අපේක්ෂකයෙක්. කවුරුත් නම් වෙලා නැත්නම් නම් ගණනාවක් තියෙනවා. අපි වෙලාවට දානවා හරිනම. ජනාධිපතිවරණයක් පැවැත්තේ කියලා විශ්වාසයක් තියෙන පුළුවන්. තියෙනවා තියෙනවා. අනිවාර්යෙන් නොවැම්බර් තියෙනවා. ඊට කලින් වෙන මැතිවරණ මොනවද වෙන්නේ? වෙන මොකුත් නැහැ. තියන්න කාලයක් නැහැ. නෑ එහෙම කතා කරේ නැහැ පක්ෂ නෑ එහෙම නම් යෝජනා කිරීමක් කිසි දෙයක් කරේ නැහැ දෝෂාරෝපණ නැගුවේ කවුද දෝෂාරෝපණ තියෙනවා හොඳ තියෙනවා ඉතින් මම නරක මොනවද කිව්වේ නෑ නරක නෑ ඒක දේවල් සිංහවම තමයි කලින් ගියේ නෑ ඉතින් මා දැන් කලින් යනවනේ තේරුමක් නෑ මොකද කුත්‍යාධිකාරී නෑ 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 අවශ්‍ය ප්‍රධාන තීන්දුව ටික එනකල් හිටියා අපේක්ෂකතුමා ගැන අදත් කිව්වද එපා කියලා මොකද කියන්නේ අගමැතිතුමා නෑ එක්සත් ජාතික පක්ෂය තාම අපේක්ෂකයෙක් තෝරලා නැහැ තමුන්ට හිතෙන හිතෙන අපේක්ෂකයන්ගේ නම් කියන එක නැතුව අපේක්ෂක තෝරවට පස්සේ අපේක්ෂකගේ නම කියන්නේ කියලා තමයි කිව්වේ අත්ත කියන්නේ ජනාධිපතිවරණයට මුස්ලිම් නොවන සියලු දෙනා මරාදැමිය යුතු බව සහරන් හෂීම් 2016 වසරේදී ප්‍රකාශ කළ බව කාත්තන්කුඩි සුෆි මුස්ලිම් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වන මොහමදු සෙයිලාන් මෞලවිතුමන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු විරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. මොහමදු සෙයිලාන් මෞලවීතුමන් ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමින් කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු වූ සහරන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් පළ කළා. இது தொடர்பாக காத்தாங்குடி போலீஸ் நிலையத்தில் 2013-2014 ஆம் ஆண்டு காலப்பகுதியில் மொத்தமாக 11 முறைப்பாடுகளை நாங்கள் செய்தோம். அந்த நேரத்தில் அவர் மஹிந்த ராஜபக்ஷ ஐயா அவர்களுடைய கட்சிக்கு எதிராக தான் செயல்பட்டார். அந்த லிஸ்ட் சொல்லுங்க யார் யார் சைன் பண்ணாங்க? ஷாபி சாலி, சிப்லி ஃபாரூக், எம்எல்எம் ஹிஸ்புல்லா, ஏஎல்எம் ரூபி, எம்எம் அப்துல் ரஹ்மான். இந்த ஒப்பந்தம் ஒரு அடிப்படைவாத ஒப்பந்தம். சூவி முஸ்லிம்களை ஓரம் கட்டக்கூடிய ஒரு ஒப்பந்தம். எங்களுக்கு அரசியல் உதவிகள் செய்யக்கூடாதுன்னு குறிப்பிட்ட ஒப்பந்தம். ஜாதிகத்தை விருத்த குணாதிகி அவர் பொதுவாக 3 முறை இவ்வாறான உரைகளை நிகழ்த்தி இருக்கிறார். இந்த 3 பேச்சுக்களிலும் அவர் சொன்ன விடயம் முஸ்லீம் அல்லாதவர்களை கொல்ல வேண்டும் என்று சொன்னார். இந்த 3 உரைகளிலும் முஸ்லீம் அல்லாதவர்களை கொல்ல வேண்டும். ஏ அனைத்து சாகம்பளை வரணும்னு கேட்டீங்க கவுரு பேமில்ல கரேன ஒரு முறைப்பாட்டை நாங்கள் ஒரு கடிதமாக தயாரித்து அதே போல மினிஸ்டர் ஆஃப் ஜஸ்டிஸ் ஆக இருந்த விஜயதாச ராஜபக்ச அவர்களுடைய காரியாலயத்தில் கையளித்தோம். அதே போல மினிஸ்டர் ஆஃப் லோ அண்ட் ஆர்டர் சதர்ன் டெவலப்மெண்ட் என்ற அமைச்சராக இருந்த சாகல ரத்நாயக் ஐயா அவர்களுடைய காரியாலயத்தில் கையளித்தோம். அதே போல கௌரவ பிரதம மந்திரி அவர்களுடைய காரியாலயத்தில் கையளித்தோம். அதே போல ஸ்டேட் மினிஸ்டர் ஆஃப் டிஃபென்ஸ் ருவான் விஜயவர்தன் ஐயா அவர்களுடைய காரியாலயத்தில் கையளித்தோம். இன்ஸ்பெக்டர் ஜெனரல் போலீஸ் கொழும்பு காரியாலயத்தில் டெரரிஸ்ட் இன்வெஸ்டிகேஷன் டிவிஷன் டிபியூட்டி இன்ஸ்பெக்டர் ஜெனரலாக இருந்த நாலக்கடி சில்வா ஐயா அவர்களிடத்திலும் இந்த முறைப்பாடு நாங்கள் அந்த நேரத்தில் கையளித்தோம். விளைக்கப்பட்டிருக்கின்றது. நான் பிரபு முஸ்லீம், நான் சூபி முஸ்லீம், நான் இஸ்லாத்தை நேசிக்கிறேன். இஸ்லாம் சமாதானத்தை தான் விரும்புகிறது. வன்முறையை போதிக்கவில்லை. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කාතන්කුඩි පොලිස් ස්ථානයේ වත්මන් සහ හිටපු පොලිස් ස්ථානාධිපතිවරුන් සාක්ෂි ලබා දුන් අතර ඔවුන්ගේ සාක්ෂි ලබා දීම පිළිබඳව භික්ෂුන් වහන්සේ අදහස් පළ කළා. සහරාන් සම්බන්ධව ඊයේ කාත්තංකුඩිය පොලිස් ස්ථානාධිපතිවරු දෙන්නා පැවසුවේ පට්ටපල් බොරුවක්. අපට ඒක ඔප්පු කරන්න පුළුවන්. සහරාන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව 2019 අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයට පෙර අවස්ථා ගණනාවකදීම සුෆි මුස්ලිම්වරු ගිහිල්ලා කාත්තංකුඩිය පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. සහරාන්ට විරුද්ධව වරෙන්තු දෙකක් තිබුණා. ඒ වරෙන්තු දෙකට අදාළව ඔහු අත්අඩංගුවට ගත්තේ නැහැ. හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිතුමාට තොරතුරු ලබලා දීලා තියෙනවා. සහරාන් ජීවත් වෙන තැන පිළිබඳව පුත්තලම ප්‍රදේශයේ ඒ කිසි දෙයක් පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළෙත් නැහැ. ඒ සම්බන්ධව අර කමිටුවේ වාඩි වෙලා ඉන්න මැති අමතිවරු කවුරුත් ප්‍රශ්න කළෙත් නැහැ. කාර්යක සභාවේ ඉන්න අය ත්‍රස්තවාදී ක්‍රියා කරපු අයද කියලා අපට ගැටලුවක් ඇති වුණා. ඒගොල්ලෝ අහන මෝඩ ප්‍රශ්න දිහා දැක්කහ. කාත්තංකුඩියේ මේ වෙලාව වෙන විටත් සවුදි අරාබියේ මුදල් ලබා ගනිමින් ක්‍රියාත්මක වෙන තව අන්තවාදී සංවිධාන ගණනාවක් තියෙනවා. කියන්න කනගාටුයි මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ හලීම් ඇමතිතුමාගේ ආශිර්වාදයේ සහ දායකත්වයේ මත
මත තමයි මේ අන්තවාදී සංවිධාන සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. එතුමගේ මල්ලි මේ වගේ ක්‍රියාත්මක වීම පිණිස ලොකු දායකත්වයක් දක්වනවා. අපි සූදානම් කාරක සභාව ඉදිරියට ගිහිල්ලා මේ තොරතුරු ගැන කියලා මේ රටේ ප්‍රශ්න ටික निराකරණය කර ගැනීමට ඇත්ත සහයෝගය දෙන්න. ඊයේ දවසේ පාර්ලිමේන්තු තේරින් කාරක සභාවට කැඳවලා තියෙන කාත්තංකුඩිය පොලිසිය ස්ථානාධිපතිවරු දෙදෙනා. අපි දැක්කේ නිරුද්ධභාවයක්, නිහඬභාවයක්. මම ඇත්තටම උත්තර දෙන්න බැරුව ඇති කනගාටුයි. සහරාංගේ තෑග්ගක් හැටියට තමයි කාත්තංකුඩිය පොලිසිය ඇතුලේ තියෙන ජල ටැංකිය සකස් කරගෙන තියෙන්නේ. උසාවිය මගහරින සාරහන් කාත්තංකුඩිය නගරේ දිනුංගගහ මේ දේශපාලන ක්‍රියාකාරකම් කරා. වසර ගණනාවක් පුරාවට මේ සාරහන් කියන පුජ්‍යලයට ශක්තිමත් වෙන්න නැගෙනහිර පළාතේ වැඩ කරපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහයෝගි දීලා තියෙනවා. මේ සම්බන්ධව කට උත්තර ගන්න ඕනේ සම්පූර්ණම වගකිය යුතු පුජ්‍යලය තමයි නැගෙනහිර පළාත් භාරව කටයුතු කරපු සුමිත් එදිරිසිංහ කියන නිලධාරියා. වහාම ඔය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ගේන්නට ඕනේ. මම තේරීම් කාරක සභාවට කට උත්තරයක් දෙන්න යන සූදානම්. ඒ සම්බන්ධව මම තේරීම් කාරක සභාවට අද උදේ තැස් කරලා ලිඛිතව ලිපියක් යොමු කළා. මට සාක්ෂි ලබා දෙන්න කටයුතු කරන්න කියලා. බලමු මේ අවස්ථාව ලැබෙනකන් අපි බලාගෙන ඉන්නවා. ගල් පැලෙන බොරු කියන්ට මේ වගේ තේරීම් කාරක සභාව දාගෙන ඇති වැඩක් නැහැ.